Hi everyone, welcome to Mage Gedara YouTube channel. අද ගෙදර හැමෝම ඉන්න දවස විශේෂයෙන්ම මහත්තයා ගෙදර ඉන්න දවස. ඉතින් එහෙම දවසට පොඩ්ඩක් මම මෙනු එක වෙනස් කරනවා. කොහොමත් රස්නෙ පිටින් කෑම එක හරියටම කන්න පුළුවන් ගෙදර ඉන්න දවස්වල තමයි මහත්තයට නැත්තම් චුට්ටක් රස්නෙ නිවිලා තමයි ඔෆිස් එකට ගෙනිහිල්ලා කෑම කන්නේ. ඉතින් මට හිතුණා අද මේ ෆිෂ් බිරියානි හදමු කියලා. ඉතින් මාළු කියන්නේ මාළු වලින් බිරියානි හදන විදිහ මගේ යාළුවෝ සමහරක් දෙනෙකුට දන්නේ නැතුව ඇති. එහෙනම් අපි යමු කොයි විදිහටද මේ ෆිෂ් බිරියානි එක හැදුවේ කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකේ ෆයිනල් ලුක් එක බිරියානි එක හැදුවට පස්සේ. ඉතින් මාළු කන්නේ නැති අයට මෙන්න මේ විදිහට හදලා දීලා බලන්න. ගොඩක් රසයි. ඉතින් මම මෙතන ලින්න කිලෝ එකක් අරන් තියෙනවා. ඒකට කහ ඒතිකම ගම්මිරිස් එකතු කරගෙන ඊට පස්සේ මම දෙහි ගෙඩියක යෝෂි එකතු කරගන්නවා. යෝෂුවලි අපේ ගෙදර මාළු යපුවාම අපේ ගෙදර පපාලා එහෙම කන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. හැබැයි වැදලා දුන්නොත් පිළිතිට රසර හදලා දුන්නොත් කනවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේ වගේ මිරිස් කුරු තේ හැඳි එකක්මාරක් විතර ලුණු අපි අවශ්‍ය පදමට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ටික හොඳින් මේ වගේ මික්ස් කරගන්නවා. මික්ස් කරලා මේක මැරිනේට් කරගන්න ඕනේ පැය භාගයක් විතර. එතකොට තමයි ලුණු ඇඹුල් හොඳට අල්ලන්නේ. ඒත් එකම ඔයාලට කියන්න ඕනේ මෙතන මාළු ගත්තී මේ වගේ කුඩා මාළු ගන්නවා නම් හොඳයි. කෑලි මාළු වලට වැඩිය කියන්නේ තලපත් කෙලවල්ල වගේ මාළු වලට වැඩිය මේ වගේ මාළු ගන්නවා නම් වඩාත් රසයි. ඒත් එකම මම මෙතන අරන් තියෙනවා තක්කාලි කැරට් ඒත් එක්කම බීලුණු කිරි දෙකක් අමු මිරිස් මාළු මිරිස් කොත්තමල්ලි මිංචිකොළ ඒ වගේ දේවල් අපිට මේ බිරියානි එක හදන්න අවශ්‍ය වෙනවා. කොත්තමල්ලි කොළ මිංචිකොළ ඒ දෙකම මං ගෙදර හදාගෙන තියෙන්නේ. මං අද මේ කීරි සම්බාර ගන්නෙ මේ අරලිය කීරි සම්බා. ඉතින් ඒකෙන් හොඳට හදන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක බාස්මති හාල් වලිනුත් හදන්න පුළුවන්. දැන් මං මාළු එක මැරිනේට් කරලා තිබ්බා පැය භාගයක් විතර. ඊට පස්සේ ඒක මම මේ විදිහට බැද ගන්නවා. රන්වන් පාට වෙනකම් මාළු ටික බැදලා අරගන්නවා. මාළු ඉක්මනට බැද ගන්නයි තෙල් විසික් වෙන්නේ නැති වෙන්නයි මෙන්න මේ විදිහට වහලා බදින්න. මාළු ඉක්මනට බැදෙනවා. ඒ වගේම තෙල් විසික් වෙන්නෙත් නැහැ, අපිරිසිදු වෙන්නෙත් නැහැ. දැන් මං හාල් එක හොඳින් හොදගෙන හාල් එක අපි ඉස්සෙල්ලාම මේක ලිපේ තියා ගන්න ඕනේ. ඒ අතර මම මෙතන අරන් තියෙනවා අලගෙඩියක් ඒත් එක්කම කැරට් වට්ටක්කා ලොකු ලුණු ගෙඩියක් මෙන්න මේ හැඩයට කපලා අරන් තියෙනවා. දැන් මම මේ ටික හොඳින් බැද ගන්නයි යන්නේ. මේ ටික කියන්නේ හොඳටම වදින්න ඕනේ. සාමාන්‍ය ප්‍රමාණයට බැදලා ගන්නවා. ඒත් එක්කම මාළු ටිකත් මම බැදගත්තා. දැන් හදන්නේ මම මේ එළවලු ටිකත් මේ මාළු බැදපු තෙල් එකේම බැදලා අරගන්න. ඉතින් ඔයාලා ගාව තියෙන එළවලු වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒතකොට වඩාත් රස වෙනවා. ඔයාලට අලු කෙසෙල් අල ඒත් එක්කම ඔයාලට එකතු කරගන්න පුළුවන් වම්බටු ඒ වගේ දේවල් එකතු කරගන්න බුණා. මම වම්බටුත් මෙතන කපලා අරගත්තා. ඒ ටික මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. වම්බටු ටිකත් මම රවුම් හැඩයට කපලා ඒ ටිකත් මේ බැදලා අරගන්නවා. ඉස්සලාම මම අල ටික මේ විදිහට බැද ගන්නවා. ඔයාලට මේ මාළු බැදපු තෙල් එකෙන් බැදලා ගන්න පුළුවන්. එතකොට තවත් රසයි. Thank you.
මේ බැදගන්න හැම එළවලුවක්ම මම බැදගන්නේ වහලා එතකොට ඉක්මනට බැදෙනවා ඒත් එක්කම තෙල් විසිකෙන්නේත් නැහැ ඔයාලත් මේ විදිහට බැදලා බලන්න දැන් මම මේ එළවලු ටික ඔක්කොම මේ විදිහට හොඳින් බැදගත්තා ඒ අතර ලුණුත් බැදගන්නවා ඔක්කොම රන්වන් පාට වෙනකන් බැදගත්තොත් ඇති මේ බිරියානියකට අපි තට්ටු බිරියානි කියලා කියනවා. ඒ කියන්නේ තට්ටු තට්ටු අඩුක් කරලා තමයි මේ බිරියානි කහදන්නේ. දැන් ඒකට අවශ්‍ය මම මේ මාළු ටික හදා ගන්න යන්නේ බිරියානියකට අවශ්‍ය. ඒකට මම මේ විදියට මේ කලමනා ටික එකතු කර ගන්නවා. තක්කාලි අවමිරිස් මාළු මිරිස් ඒ ටික මේ විදියට එකතු කර ගන්නවා. මම ඒකට අබ චුට්ටකුත් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳින් මේ වගේ හොඳට තෙම්පරාදු කර ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපි බැදගත්තු එළවලු ටික. ඒකට මම එකතු කරගන්නවා මේ විතර ගම්මිරිස් ඒත් එක්කම බිරියානි මසාලා පවුඩර් ඔයාලට එකතු කරගන්න පුළුවන් මෙතන ෂාන් බිරියානි මසාලා පවුඩර් එක ඒක ගොඩක් සුවඳයි ඒ වගේම හොඳ රසයක් තියෙනවා මම බිරියානි මසාලා පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගත්තා ඒත් එක්කම මිරිස් කුඩු අපි රසය අනුව මිරිස් කුඩු අඩු වැඩි කරලා එකතු කරගන්න පුළුවන් මෙතනදී ඔයාලට තෙල් වෙනුවට එක ගී වෙන ගීත් එකතු කර ගන්න පුළුවන්. එතකොට තවත් සුවඳයි. ඊට පස්සේ මම මේකට අවශ්‍ය වෙන විදිහට ලුණු එකතු කර ගන්නවා. අපිට එකතු කර ගන්න පුළුවන් කරාමු නැටි, ඒත් එකම කුරුඳු පොතු, එනසල්, ඒ වගේ දේවලුත් මේකට එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ස්ටෑනිස් එහෙම එකතු කරලා මේක හොඳට මේ විදිහට මික්ස් කර ගන්නවා ස්ටෑනිස් තියනවනේ එකතු කරන්න ඒක එකතු කරපුවාම හොඳ සුවඳක් අපිට ගන්න පුළුවන් මේ බිරියානියකට ඊට පස්සේ මම මේ බිරියානියකටම ඒ කියන්නේ මේ මාළු වලටම මේ විදිහට ගී එකතු කර ගන්නවා මේ ගී ෆ්‍රිජ් එකේ තිබෙන නිසා මේ බටර් වගේ වෙලා තියෙන්නේ මේව ටිකක් වෙලා යද්දි මෙල්ට් වෙලා යනවා මේක ඊට පස්සේ හොඳට මික්ස් කර ගන්න පුළුවන් අපිට අවශ්‍ය නම් තෙල් වෙනුවට කලින් තෙම්පරාදු කරද්දිම ගී එකතු කරලාම අපිට මේ විදිහට තෙම්පරාදු කරලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට හොඳට මික්ස් කරලා ගන්න ඕනේ ඊට පස්සේ අපිට මෙතනදී එකතු කර ගන්න පුළුවන් සෝයා සෝස් ඒත් එක්කම තක්කාලි සෝස් ඒ වගේ දේවල් අපිට මෙතනදී එකතු කර ගන්න පුළුවන් සෝයා සෝස් වේ තක්කාලි සෝස් වේ මේ විදිහට එකතු කර ගන්නවා සෝයා සෝස් හැම එකතු කරගත්තට පස්සේ නැවත ලුණු බලලා ලුණු මදි නම් මේ විදිහට අපිට ලුණු ටිකක් එකතු කර ගන්න පුළුවන් දැන් මම මාළු ටික හොඳට උයාගත්තට පස්සේ මම මේ විදිහට කොත්තමල්ලි කොළ ටිකක් මේ වගේ දා ගන්නවා. එතකොට තවත් සුවඳයි රසයි. ඉතින් ඔයාලට කොත්තමල්ලි කොළ නැත්තම් මිංචි කොළ ඒ වගේ දේවල් එකතු කර ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් නිකන් උයා ගන්නත් පුළුවන්. දැන් ඔබ බත් එක උයාගෙන ඉවරයි. දැන් යටින් මේ විදිහට මම බත් එක අතුර ගන්නවා. ඊට උඩින් අපි උයපු මාළු එක අතර ගන්නවා දැන් ඒක තමයි මේකට අපි තට්ටු බිරියානි කියලා කියන්නේ තට්ටු තට්ටු අඩු කරන නිසා මාළු දාලා දැන් මම මේකට උඩින් ආයේ අපි උයාගත්තු මාළු එකතු කර ගන්නවා
इति मे एक वारे अभी पुलवा मेकट घी चुट चुट एगत तवात सुनवा दीट वैड मीट तुड़ मैं तटवा नवत बत तटवा एकतकवा इध मतक तीयगा मेकट भी तट बिर्यानी के नवा इट पास नवत अभी मोलू मे विदेट एकतकवा मेक डमे दाना पुलवांग बिट ऐके वाला कल मगे वीडियोस बल्ला तीन डम बिर्यानी एम हदन विधि मंदा तीनवा इतना मेक हर सील करलांदोट वहाल अड्डू गिंदरे अटिंग रोटी तटी अगे अतीयला अड्डू गिंदरे अब मेक उगन पुला पै बाग्या मेतन बत्ते अमोट तीन यानी बागेट एट तीन वगे तम उगन डम दावना इत मम मेक लिपे तीयगा मे विधि तीयला मीना विसग मित्र सौकर्णवा इधनसा मे एमकरण वाला डम दावना यह विधि दालगना पुलवा अत मे विधि नॉर्मली उगना पुलवा इध मे वे तट तट अड़कनीसा तम मेकट तट बिर्यानी के लिए दीन तट बिर्यानी अदने मेन मे क्रमेट तम वाला चिकन दाल इवे बीफ दाल मटन दाल मे क्रमेट हदलगा पुलवा इट पास मीट उड़ी मम्म को मल्ल कोलटी का गीहगा वाला पुलवा मेतने दी लसंट वाला मेके लून एकतकान पुलाम बदल प्लम्स काजू वगे देवा एकतकान पुलाम मंग मे वगे कलर इंटा एकतकवा तवा लसन करगा इध ऑप्शन वाला तीन मित्रा मेदर कलरी फुट कलर एकतकरगा इत येमन यम एगतकते इध मेवेला ना लून बेदल हेमंगे नह इधमगत एक उड़ी लसन त्यागा तवा लसन इवगे रसाई इध मे वगे तम अद मम फिश बिर्यानी के हदवे पोटक ईसीव एक मंट हदला इध वाला मेवीर हदला बला पड़ी बब्बाल हेम हर कमी मेवीर इवहाम आनी वारे हदला बब्बाल रस बला देना कमी का मम कोहमत गेदर हेमोम इनवेलावट महत्य विशेष गेदर इनवेलावट मे विधि हट पोडक विनास्कर्ला कैम भीम हदनवा इतकोट थिंग एलट अलुत विनसिंग रसन पिटिंग एलट पीलिगन पुलवांग इनसा इध वाला ट्रई कर बला मे विधि हेट पोडक विनास्कर्ला उलदेन बबालट इवे गेदर इन हेमोटम मितना मे वीडियो को अलट गोडक प्रयोजन मेहतना अनिवार्य लाइक करें कमेंट करें शेयर करें वाले इतना बला तरह अलग आलू अंत फैमिली मेमर्स बला मे वीडियो के शेयर करें हरियाणा तवत मे वगे वीडियो की हम इनको वाला हेमोट शुभ दवास ऑनलाइन सह अवील फिजिकल क्लासेस विमसा बिंद हत दास दहट पना सहाय व्हाट्सएप हरह मे वाला संबंध में पुलवा ओके गाइस लाइक कमेंट एंड शेयर माय वीडियोस थैंक्स फॉर वाचिंग।